සාධසාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමැදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා, දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි, නමස්කාරවේවා තුනුරුවනට සැමැදාතිසාරණ සරනයමින් සාදුු 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 මේ අසුපියේ වැඩ සිටින ගෞරණය පින්නස්වාමිනාසෙලාගෙන් අවසරයි පන්නත්නී අද දවසේ අසිරිමත් පසේ බුදු පෙළහර වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රාය දරන්නේ පින්වත් රංගන අමර සේකර මහතා ඒ වගේම අචිනි අමර සේකර මාත්මිය විසිනුයි. පින්වත්න සත්පුරුස කල්්‍යාන විිත්‍ර ඇසුර ලැබීම ගෞතම බුදු සසුන තුළදීම. උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාව ඒ කාන්තයෙන් උපකාරවේවා කියලා සටාන් කළ තියෙනවා. විශේෂෙන් අපි මේ ධර්ම දේශනාව පවත්තන්න රිස්සල අපිට මේ ධර්මය කියල දුන්න අපගේ පන්නත් කුරුදේවෝත්තම ලොකුස්වාමින්න්වාන්සේට අපගේ නමස්කාරයවීවාසා පින්වත්නී මේ ලෝකට විශේෂ පුද්ගලයන් පහළ වෙනවා මේ විශේෂ පුද්ගලෝ කිවම ඒ පුද්ගලවය හැටියට ගණ්ඩ තියෙන සත්පුරුසයෝ ේ සත්පුරුසය විසින් තමයි මේ ලෝකට යහපත සලසන සැපේ සලසන පිරිස ගැන කියල දෙන්නේ මේ යුගයේ අපි කාටත් ආණ්ඩ ලැබෙනවා විශේෂ පිරිසක් ගැන පිරිස කවද පසේ බුදුරජාණන් වහන්සේලා දැ මේ පින්නතුන් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන උඩා කාරණා ආල තියෙනවා පන්නත්නී මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවත කතා ගත්තම දේශනාවී අටවා වෙ තිය විතරත්තක බැලුවම උන්වහන්සේලා මේට ඉස්සර බුද්ධ ශාසන වෙල පැවිදි වෙලා ඉඳලා තියෙනවා පැවිදි වෙලා ඉඳලා තියෙනවා. උන්නාහන්සේලාගේ ජීවිත ගත්තම ඒ පැවිදි ජීවිතේ හොඳට ගුණ දරුම පුරලා තියෙනවා. හොන්ඳට වත් පිළිවෙත් කරලා තියෙනවා. නැත්තැන් අපිට හිතන්න පුළුවන් මේ පසේ බුදුරජණාන්සේලා ගත්තම පසර එනකොට මේ පෙරුම්පුොර ලද නැද්ද ගොඩා කාරණ ආණ්ඩ නෑ නේද පසේ බුදුරජාණාන්සලා ගැන අපට ටිකයි දැන ගණ්ඩ තියන්නේ බලන්න පින්වත්න පසේ බුදුරජාන් වන්සලා ගැෙන දැනගණඩ ලැබෙන්නේ බුදුකින පාල වනාම නේද බුදුරජාණාන්සනම පහල වනාම තමයි ස බුරජාණන්සලා ගෙන ආහඩ ලැබෙන්නේ පින්නත්නී මේ පසේ බුදුරජාන් වහන්සේලා පහළ වඋනාම බොහෝ පිරිසක් පින් කරගෙන තියෙනවා උන්නාන්සලා ධර්මය කියන්නේ හැබ උන්නාන්සලා අවබෝධ ධර්මෙන් උන්න්නාන්සේලා සැපයක් විඳිනවන්නේ දාහම්රසේ විඳනවා හැබැ උන්නාන්සලාට හැකියාවක් නෑයි ධර්මේ අන්නයට කියල දෙන්න බොහ පිරිසක් දන් පැන් පූජා කරලා සුගතිය ගිල තියෙනවා ඒවාගේ පසේ බුදුරජාණ වහන්සලා ගෙන දන්න ඇති අය පවුකරගෙනත් තියෙනවා අද ඔබට මේ පසේ බුදුරජාණ වහන්සලා ගැෙන ලස්සන කාරණ ටිකක් ආඩ ලැබෙනවා විශේෂයෙන් පින්වත්නී අපිට මේ පසේ බුදුරජාණන් වන්සලා ගෙන ආණට ලැබෙන්න්නේත් බුදුරජාණන් වහන්සේලාගේ ගුණහන්ට ලැබෙන්නේෙත් ඒවගේ මේ බුද්ධ ශාස්සනයක හිටියේ සාාවකයන් වහන්සේලා ගෙනආහන්ට ලැබන්නේෙත් බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරයි තියෙන කාලෙක විතරයි බලන්න පින්වත්න අපේ බුදුරජාණන් වහන්සේ මේ දැම් මේ වෙනකුට අවුරුදු දෙද අස්ගනක් ගිීඉල්ලා ඒ දෙද අස්කානක් ගීල් ලත්න් පිට දැන ගණ්ඩ ලැබෙනවා මේ සසරේ තියන ස්වභාවේ ඒ පසේ බුදුරජන් වන්සේලාගේ පෙරජීවිත ගැන ආහන්ඩ ලැබෙනවා රාතන් වවහන්සේලාගේ ජීවිත ගැන ආහන්ඩ ලැබෙනවා ඊට පස්ස මේ සසරේ යන සත්වයා විඳින දුක ගැන හ්ඩ ලැබෙනවා මේ දුකෙන් නිදසීම ගැන ආණ්ඩ ලැබෙනවා පින්වත්නී මේක ලැබෙන් කෙනෙකුට සෙන සම්පාත්තිය මේවා දුර්ලභකාරණා මේවා දුර්ලභකාරණා අපිට මේ යුග අයින්නේ මොනුවද මේ යුග අයන්නේ කාමි ගැන කාමි ගැන තමයි ආට ලැබෙන්නේ මොනවද කාමි ඇසට පන ප්‍රීමනාප යම් දේවල් කණටඇන ප්‍රමනප දේවල් තියෙනවද ට දැ ප්‍රමනාප ගඳ සූද තිගෙනවද කයියට දැනන ප්‍රියමණ ප්‍රාශ තියෙනවාද මේවා විතරයි ආහන්ට ලැබෙන්නේ ඒකයි පින්නවත්න මේ සත්පුරුසය මුණ ගැහුනම තමයි අපිට බුදුරජණන්සෙලා ගෙන හන්ට ලැබෙන්නේ ඒවගේම පසේ බුදුරජන්නාන්සෙලා ගෙන හන්ට ලැබෙන්නේ සාවක සංගරත්නි ගෙනා හන්ට ලැබෙන්නේ සත්පුරුසය ඉන්න කාලෙක විතරයි ත් අපි භාග්‍යවන්තයි මේ යුගයේ මේ වස්සාන කාලය පුරාවම බලන්න ඔබට පසේ බුදුරජාන් වන්සි ගේ ගුණහන්ට ලැබෙන්නේ. ඒ නිසා ඔබ මේ බුදුරජාණන් වහන්සේ ගැනහනකට පසේ බුදුරජාන් වහන්සේලා ගෙනහනකොට සාවක සංගරත්නය ගැනාහනකොට ඔබ තුළ ඇතිවෙන් ෝනිී යමක් මකදදේ පැහැදීම ශ්‍රද්ධාව ඇතිකර ගණ්ඩෝනිී මේ බුදුරජාණන් වහන්සේ පින්වත්න පෙරජීවිත ගැන දැකලා පෙරජීතය උන්සල කෝමුද වැඩ හිටි මොනවාගේ පරිසරය ගෙද හිටිය එ සෑම දෙයක්ම බුදු ඇසින් දැකල තම අපිට දේශනා කළේ ඒ දේශනා කරන්නේ පින්වත්න අපිට තින්නේ මූලික දේ තමයි හිත පාදවාගෙන බුද්ධ ශාසනය කෙර හිට පාදවාගන්න එක දර්ුමරත්න සාවක සඟරත්නය කෙර හිට පාදවාගෙන මේ සසරේ නිදස් වෙන්න මාන්සි ගැනීමමයි අපිට වටෙන්නේ. පසේ බුදුරජාන් වාන්සේලාගේ දැන් කතාව ගොලු නාන්ඩට ලබුණන බලන්න්න පින්වත්න සාමාන්‍ය සමාජයේ පුංචි පුංචි දේවල් තමයි ඒ වෙලාවෙ නුවනි විමසලා පසේ බුදු බවට පත් වෙලා තියන්නේ නහද අර ත මේ පසේ බුදුරජන් වාන්ස නමක්කඩ ඉඳලා තියෙනවා මේ ලස්සන මල් ගහක්තිවෙලා තියෙනවා මේ විශේසයෙන් මතකතියාගන්න පින්වත්න පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වේ ලබන්්ඩ ඉසල්ලා කොයද වැඩඉන්නේ දෙවියන් අතර ඒක පසේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන විසේෂ ලක්ෂණයා ඊට පස්සේ පසේ බුදුරජාන් වහන්සේලා මනුස්සු ලෝකයට ආවට පස්සේ ඒ පසේ බුදුරජාන් වහන්සේලාගේ මේ ජීවිත කතාව ගත්තම රජවරුම් ට පසේ බුදුරජාන්සල වැඩිපුරු පාල වෙන්න කොයිද වැඩිපුරණෙ සියලු පසේ බුදුරජාන්සලා කොයිද පහල වෙන්නේ. ඉන්දියාවේ බුදුුවරු පාල වෙන්න කොයද ඉන්දියාවේ ඊට පස්සේ බෝසතාණන් වහන්සේලා පෙරුම් පුරන්නේ කොයිද ඉන්දියාාවේ ඒ ඉන්දියාවේ? කාලය වෙනකුට පින්වත්නී හරි පුදුමයි ඒ පසේ බුදුරජාණාන්සේලාගේ කාලෙ කියන්නේ බුදුරජාන්ාන්සලා නෑ නේද එතකොට ඒ කාලෙට පින්ව අන්තයෝ තමයි ඒ කාලිට උපදින්නේ පින්වන්තය තමයි උපදින්නේ කාලෙට ඇයි දෙවියන් ගත ඉඳලා ඉවිල තමයි මේ මනුස ලෝකට ඇවිල්ල මේ පසේ බුදුබ අවබෝධ කර ගන්නේ පින්වත්නී බලස්සන කතාවත් තියෙනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත කතාව බලන්න මේ එක්තරා රජ කෙනෙක් හිටිය සිටුුවරයකඉන්නවා මේ සිටතුමා මොකද කරන්නේ දැන් ගෙදර ඉන්න ගමන් ගෙදරින් දැන් එලියට යනවා එළියට යනකොට පින්වත්න මේ බුදුජාණාසන වඩිනවා හැබයි දන්න මේ පසේ බුදුගෙන කියලා ශ්‍රමිණන් වහන්සන මට පිඩ පාති වඩිනවා වඩිනකොට මේ සිටුවරයා කියනවා මේ හිත දැන් ස්වාමීිනාාන්සිට කන ස්වාමීනී අපේ ගෙදටත්වඩින්ට ධන පූජකරයි කිය නවා මෙහෙම කීවට පසේ ස්වාමිනාාන්සේ අර සිටු මාලිගේ ටයනවා ගියට බස්සේ මේ ගෙදර බිරින්ද කල්පනා කරනවා කවදාවත් නැති එකක් අද මේ ස්වාමින් වහන්සේට ධනය පූජා කරන්න කියලා මොකද කරන්නේ මේ බිරිඳ ප්‍රනීතව පාතරය පුරුවලා ධන පූජා කලා ධන පූජා කරලා දර්ට හිත පහදවා ගත්තය බිරිඳ හිත පාදවක්න පින්වත්න මේ අර දැන් සිටුව හරයා දැන් එනවායි එල්ට ගන දැ එනවායින ගමන් අරේ පසේ බුදුරජාණන් වන්සේ දැක්ක ස්වාමිණි ධානය හම්බුනාදක ලැව්වා මකක් දැවේ ධනය හම්බුනාදක ලැව්වා ඊට පස්ස මෙයා මොකද කළේ අර දැ ධාන පාතරරි පිට පාති ගීගනට සිවරෙන් වමීම එකක අතකින් ගොහගෙන න්නේ මෙයා අර සිවර මැහැත් කරළ බැලවා බලනකොට මෙයාගේ හිත මේ වෙනස් වුණා මොකත්දනේ හිත වෙනස් වුණා අයයෝ මේ දානේ මේ කෑම ටික දඩකරන කෙනෙකුට දුන්නනම් දාසයකුට දුන්නන මෙයාටි හිතුුණා බුදුමයි පින්වත්නී අප අපි තුළ බුදු කෙනෙක් ඒ වගේ සාාවක සංගරත්නය කෙරේ යම් ආකාරෙන්ද හිත පහදන්නේ ඒ විදිට තමයි කරමයට සාකස්වවෙන්නේ අපි හිත අපහදුවගත්තත් ඒ රැස්ස නාකුසලයක් ඒ වගේ ඉතිං අර පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා ඉති ඒ සිටුවරත් හිටිය මැරි ලගිය කොඒ අන්ට ඇදද පින්වත්නී කරුම විසය කියන හරි බුදුමයි මේ සිටුවරය දානෙ දෙෙන්්ඩ කියලා කිව් අන හිත පෑදිලා මේ කෙනා ඒ පිනට ඒ දානේ දෙෙන්ඩ කියන වචනයට සුගතිය ඉපදුනේ කොයද දෙවියන් අතර ඉපදුනේ හත් වතාවක් උපදිනවා දෙවියන් අතර මේ වචනට අපි අතින් වචන කෝච්චිර වැර දෙෙනවාද නේද මේ ලස්සන කාරණයක් කියන්නේ අපි කාටත් ඒ පිනට ඔන්න සුගතිය හත් වතාව කිප දුනා ඒ වගේම මනුස්සලෝකෙත් සිටු තනතුර ලැබුවා හත් වතාව වතාවත්ද හත් වතාවක් එතකුට පින්වත්න දැන් මේ බලන්න මේ ස්වභාවේ මේ කෙනාට දැන් අර ධන දෙෙන්ඩකිව පිනට ලැබෙනවා ධනනික් දෙඩකිව පිනට ලැබෙනවා හැබැයි බෘත්තිවිඳින්ට පින නෑ විින්න පින්න නෑ හුද සල්ලි මුදල් තැන් කියනවා කොසල් රජ්ජුරුව මේ ගේල ධනේ මේ රජයට පවර ගන්නවා කියනවා මේ සිටුවරය හුඳ කරත්ත තියෙනවා කියනවා සැප පාසුවෙන් අන්න පුළුවන් කරත්ත තිය කියනවා එඒවගේ යන්නය කියනවා හුද වටිනා ඇදුම් තියෙනවා කියවා කනවා හොද්දට හොද ප්‍රනීත කෑම්බීම කණ්ඩ පුළුවන් කීනවා පුංචි දෙයක් කෑවේ කියනවා තුට බලන්ඩ පින්වත්නී කෙනෙක් තුළ සකස්වන විදිිය ැ මේ බුදුරජාන් වන්සේ තමයි මේ විස්තරී කියන්නේ ඒ පුද්ගලයා කෙරයි ඒ නිසා පින්වත්නී මේස් අපි අපි තුළ මේවනැද්ද අපි තුළත් තියන්න පුළුවන් තව කෙනෙක් දානය දෙනකොට අපි වචනෙන් හරි උදව කරන්න ඕම කොම දහව කරන්නේ අනේ සාධ සාදුවෝ විගොල්ල දානයක් දෙනවාවනේද කොච්චර දෙයක්ද අපිත් මොනහරි දෙන්නා මොනව දඩු පාඩු තියෙන්නේ මේ ආක යන පිනක් ්‍රස් කරගන්නවානේ ඒ නිසා පින්වත්න අපි තුළ තියන්ඩෝනි එක දෙයක් මොකක්ද සිත පැහැදීම සිත පහදවාගන්න පුළුවන්න පින කරගන්න පුළුවන් නැත්තං සමරක්කයිනෝ මොකට දෙනවදමි ඇයි මිච්චර දෙන්නේ සෑයක් බෝධියයක් හදනු ගා නැද්ද ගරහනවා මේ වගින් ග්‍රස්වෙන අකුසල් කෞද්ද බුද්තිමිදින්නේ තමම්මයි මේ බුද්ධ ශාසනයක අසිරිය තමයි පුංචි දෙයක් කළත් ඉහිත පහදවාගැන ඒක විපාකය විසාලයි දැම් බලන්න පසේ බුදුරජාන් වහන්සේට ධනේ දෙන්්ඩ කිවූ වචනට සුගතියේ බූ කාලයක් කොච්චරලාභයදනේද අපි මේ මනුසු ලෝක ඉන්න අපින්නවත්නේ අපිට මෙතන වැර දුනොත්තේෙමු මේ බුද්ධ ශාසනය අයිම වුුණොත්තේම පෙරේතු ලෝකට ගියොත් මේ සැපෙයිවරයි තිරිසන් ලෝකට ගියොත් මේ සැපෙයිවරයි නිරයට ගියොත් වරටමි වරය ඒ නිසා ඔබ දක්ෂ වඩුවෝනි මේ දේශනා ආහලා දර්ට් හිත පාදවා ගණ්ඩ ඕනි මේ බුද්ධ සහසනය කෙරෙයි ඉස්සරාට අපි දන්න මේ පසේ බුදුරජාණන් සලාගෙන හන්ට ලබේද න මේ විශේෂ අවස්ථාවක් මේතිී නොවලල් ගුල් ොන්ට ලැබිච් අවස්ථාවක් බුද්ධ ශාසනය මේ ලෝක හිටිපු ශේष්ට පිරිසක් ගැනීම කතා කරන්නේ හිත පාදවා ගන්න ඒ විශල यहांපතක් ඇති කරලා දෙනවා ඒ නිසා පවත්න මේ බුද්ධ ශහසනය के හිතපාදවා ගත්ත එට मिलලව ජීවිතितපත පිණිස පවති නවා පරල ජීවිතित පිණිස පවතිනවා ප අදද මංලස්න සිද්ධයක් පසේ බුදුරජාණන්ශලා ගැන කාණයක් මංකීයල දෙනවා මේ කාල පින්වත් බरने රජ කෙන किටिया ඒ රජ්ජුරු ගැන කියනවා හරි ලස්සනයිඩ මේ රජතුමා නගරේ යනවා චාරිකාවේ චාරිකාවේ යනකුට පාරය අයින ඉන්නවනේ කට්ටි ඒ අයි එම නවතිනව කියනවා බලාගෙන ඉන්නවා කියනවා ඒ තනන් ලස්සනයි ස්තරාට යන අයත් නතර වෙනවා පිටිපස්සගෙන අය බලාග නින්නා කියනවා. හරිම නස්සන කෙනෙ තුරු භාගිතු වනාන්සකෝහම ඇදන යෙද. පින්වත්න රජ්ජුරෝ ගෙන කවර කතාද මේ ලෝකයේ දැකල ඇතිව සිි තුත් හතරත්තිනා කියගෙනවා. ඒ තමයි බුදු කෙනෙක්ගේ රූපය දැකළ ඇතිහිතෙන් නෑ කියනවා බුදුරජ යන් වහන්සේගේ සරීරේ දැකළ ඒ ලස්සන දැකල ඇති නෑ කියනවා ඒ වගේ මේ ලෝක තිනවා කියන පුන් සඳ පායි ලතියනවා පොයදාට පුන් සද පායි ලතිනවා ඒ දයා බලාගෙන න්නවා ඇතිහිතෙනවද හරිසාන්තයි නේද ලස්සනයි අර ලාකුළු අතර සඳ පේනකුට ඇති හිතෙ නෑකි නවා. මේක මේ ලෝකෙ තියෙන දෙයක් කියී නොෑ. ඊඩ පස්ස කියනවා මහමුූද අපි මහමුදයිනට ගිල්ල මුහද ද බලාගෙන ඉන්නවා. රෑතින්දා රැලි පෙල්ලිගෙනි පෙල්ලිග නැවිල්ල වෙෙල්ලට ඇැවිල්ල අතර වෙනවා. කුච්චර බලාහිටියත් ඇතිවිනෝද නෑ. ඊට පස්සේ කියනවා රජකන එනවා කියන්නක දැන්කාලේ වගෙන වෙයි රජවරු වෙනකොට ඇයි ඒයාලා එන්නේ හරි ලස්සනට හරි ආසයි පින්වන්තයි ඇති හිතේ නෑකිනක් බලලා කොච්චර බලාග්නිටියත් එපා වෙන්න කියනවා. ඒක මේ ලෝකෙ තියන දෙයක් කියනවා. ඒවාගේ පින්වත්න මේ රජතුමා කරෙත් බලානිටියට ඇති වෙන්න. ට පස්ස පින්නවත්නී මේ රජතුමා දැ නගර යනවා යනකුට මෙයාට දකිින්ට ලැබිෙනවා එක්තරා ගෙදරක වස්සන විනි දකින්නවා කාන්තාවකි නො දැක්කා දැකලම් මෙයාට හිීත ගියා රජුරෝ දැන් කල්පනා කරනවා මෙයාගෙන මාලිගෙට ඇවිල්ල ඇමිතට කතා කරා කිව විස්තරේ ආවල් තැන ආවල් නිවසේ කාන්තාවක් ඉන්නවා. ආන්නේ කාන්තාව විවාවෙලාද නැද්ද කියලා දැනගෙන ඉඩකුවා ඇමත්තු විස්තර හෙව්වා හෙව්වට පස්ස පින්වත්නි දැනගන්ට ලැබුණ ඒ කාන්තාව විවාහ වෙලා ඉන්නේ මේ කාණි දැන් ඇවිල්ල රජුරුන් දැන් කියන්නත්තෝනි තැන් රජුරු හිතා හිතා ඉන්න අර කාන්තාව ගැන ඊට පස්සේ මේ ඇමතිතුමයි ඇමති ඇවිල්ලා දැන් රජුරුන්ට කිය හිටිය රජතුමනි කාන්තාාව විවාවෙලා ඉන්නේ. රජ්ජුරුවන්ට එක පාරම හිතට හරි කල කිරීමක් ඇති වුණා රජ්ජුරුව කල්පනා කරනවා මේ රජමාලි ගාවේ බිසවරු විසිදහක්කින්නවා. න විසිදහ ඉන්නවා මේ වගේ පිරිසක් ඉදලත් මේ හිත ගියාන මේ කාන්තාව කෙරෙයි මගේ හිත බැඳीල ගියානने ඔන්න දැන් රජ्यුරු කල්පना කරනවා දැන් රජ්ජල්ප මානසිකේ දැඟ හිතනවා. ඊට පස්සෙ පින්නත්නේ හරි පිළිකුලක් දැනුනාා මේ රජ්ජුරුවන්ට මේ තුස්නාවෙන්නන් ගැලවෙන්ඩ බෑ. වලන්ඩ මේ කාන්ත විසිදාහක්කි දල. හිත පාලනි කරගන්න බෑනේ හරිට පසුතැ වෙනවාද මොකක්ද මේ ජීවිතේ බලන්ඩ පින්වත්න මේ වගේ කාර්ණයක් නුවණින් විමසන්ට තරම් පසේ මේ පසේ බුදුරජාන් වහන්සේ දැම් මේ මේ රජතුමා දැ කල්පනා කරන මේ කාමී තින ආදීනව ඊට පස්සේ මෙන්න මේ වගේ ලස්සන කහරණයක් කියනෝ බලන්ටයේ පසේ බුදුරජාන් වහන්සේගේ ලස්සන අදහස සුතනිපාති තියන්නේගග නිසාන සූත්‍රයේ තන්නක්කයම් පත්තාය අප මත්තුෝ අනේල මූලගෝ සුතවා සතිමා තන්නාව නැසුනුව යම් කෙනෙකුට තන්නාව නැසුනුත් ඒක නිවනමයි. ඒ වගේම නුවනින් යුතුව සදහම් නුවනින් විමසනවා නම්. වීරය වටනවා නම් එයාට නිවන් මඟටමයි යන්නේ හරි පුුදදුමයි. අපට පින්වත්න මේ වගේ කොච්චර දේවල් දකිින්ට තියනවාද න? බලන්න මේ පින්වන්තයෝනන මේ ජීවිත ගත්තම පසේ බුදරයන්න මේ කාශී බුදුරජන් වහන්සේ කාලේ මේ හුත්තට සිල් රැකපු මේ ගුණවත් වෙලා හිටපු අයි මේ ඒ ගුණවත් වෙලා මේ ධර්මය අවබෝධ කරගන්න පින තිීන අය හැබැයි ධර්මිකන්න බෑ අපි කාගවත් තිීනව බීජයන් අපේ හිත්වල තියෙනවා අපි රෝපණය කරපු බේජය තියෙනවා ඒ බීජ තමයි අරහත්වය පිණිස ඔන්න පෙරුම්පුරණයි ඉන්නවා ගුණදාම්පුරණයි ඉන්නවා බුද්ධත්වය පිණිස පාර්මිතා පුරණවා මේ පසේ බුදුරජාණාන්සෙලාගේ බජ තියවා හැබැයි ඒක කියන්න දන්නේ පින්වත්න මේ තන්නාව ගැන බලන්න පින්වත්නි මේ තුස්නාව අපි ගෙනියන් නැද්ද නිරයට තිරිසන් ලෝකට ගෙනියන් නැද්ද පෙරේතු ලෝකට ගෙනියන් නැද්ද ගෙනනවා දැම් බලන මේ පසේ දැම් මේ රජතුමා පසේ බුදු කෙනෙ හිතවෙමකක්ද මේ කාන්තාව විසිදහක්කින්නවා තවත් කාන්තාව කරේ මගේ හිත බැඳිල ගියානේ මේ තෘෂ්නා විසින් අපි ශසරේ ගෙනියනවා කියලසී කලා කාරණය හිත නොවත් එක්කම පසේ බුද්ධත්වයට පත්වෙලා පින්වත්න බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නේ චතුරාරි සත්තිය ඒ නිවන පසේ බුදුරජාණන්හන්සේ අවබෝධ කරගන්නේ නිවනමයි රාතන් වහන්සේලා පුරුදු කරන්නේ ඒ නිවනටමයි පත්වන්නේය පුදුමයි පින්වත්න සමා රක්කයින මේක තෝර ගණ්ඩ බැරුව රාතන් වහන්සේලා සංගයා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණ වහන්සේ හඳුන ගණ්ඩ බැරුව නිරේගියය අනන්ත ඉන්නවා. පලන්න පින්වත්න ගෞත බුදසාාසනය මේ බුද්ධශාස්සනය අප මුගලන් මහරහතන් වහන්සේ ුළුපාවිීදැ වඩිනවා ඊට පස්සේ වඩිනකොට ලක්න ස්වාන්න්සි ලඟ ඉන්නවා මුගලන් මහරතන් සිනාවක් පහල කරනවා ලක්නස්වාන් සහනවා ස්වාමිණ සිනාවක් පහල කළ මොකදද කාරණය කියලානවා පකාරණී දැඟහන් එපා භාහිතුනනාන් සිද තැන කහන්න කියෙනවා කියනවා පින්වත්න දැම් භාගිතු වනාන්සේ හවස්සරය වැඩේ ඉන්නවා සංග අතර අර ලක්න ස්වානන්සයනවා. මුගලන් මහරතරන්සේ සිනාවක් පහල කළා. ඉඩ පස්ස කියනවා ස්වාමීණී මං අද දැක්කා. ගෞ් විසිපහක්විතර දිග විසාල සරපේ මේ සරපයාගේ හිස්සේ ඉඳං වලගි දක්වා පිච්චෙනවා ගිනි දැල් මතුවෙලා පිච්චෙනවා වලගන්ඳන් හිස දක්වත් ගිනි දැල් වීදනවා ඒ සරපයා කෑගාගන යනවා වේදනාවෙන් දුක් ඉඳනවා භාගත වනාස කිව්වා මාත් දැක්ක පිගන්නන්නේ නිසාකිවනැ කියනවා ඔය පෙරේතුලෝක විඳි නොව සතාගේ ජීවිතය මට ඉස්සලා එ තරා ගමක මනුස්සේ කුමරක් කරගෙන හිටපු මනුස්සේ පත්න පසේ බුදුරජාණාන්සේ කාල වැඩන්නවාඒ පසේ බුදුරජාණාන්සේට ගම අයිනේම කොටිය කදලා ඉන්න පිරිස ධානමාන පූජය කරලා ඉතිං හවසටෝය ධර්ම කතාවට අචානවා මල් පාමුත්තරගෙන යනවා බැහදකිනැගිල්ල වන්දනා කළ එනවා ඒ කුටියට යන්න තිබනේ අර මනුස්්‍යයාගේ කුඹු රයිනේ ඉති ඔ මිනිස් යකුට ඉතින් පොඩිිය අච්චනවා ඉතින් අර ගොයන් ගස් දෙක පොඩි වෙන්ඩ ඇති මෙයාට හිත ගැටුණම් රික් දන්දීල්ල පින් කරගන්න බලන්නම වෙනසනේද හිත අප හැදනාා පවදා යනකුටත් අර විදියට මේ කුඹරායිනෙන් යනකුටර කියදි වෙලින් යනකුට ලස්සලාගල අරගෝයන් ගාස් පොඩි වඩ ඇති පවදා හොන්තටම කේන්තිගා අර පස බුදරයාන්ස පින්ට පාති වැඩලා උදේ පාන්දරම ගියා පොල්ලා කැරගෙන අර කුටිය තිබ්බ සියලු දේටම පාර දුන්නා ඔක්කුම කඩල බිඳල දාලා ගිනි තිබ්බා පසේ බුදුරජාණාන්සේ වඩිනවා දැක්කමේ විනාසේ උනාන්සේ එතනින් වැඩිය අර මනුස්‍ය හොඳ වැඩේ කියල සතුටුණා කෝමරි එළව ගත්තා එතනින් නිවරයි මැරි ලගිල්ල කොයදීප දුනේ නිරේගිල්ල විඳවලා ඔන්න දැන් පෙරේත ලෝකටත් ඇැවිල්ල උළු සරීරයම ගිනි ගන්නවා ඒ නිසා පිවත්න වැර දුුණොත් අපිට මේ සරන්න අපිට අයිමි වුුණොත්තේම අපිටත්වර්දින්ට පුළුවන්ද වැරදි ඉස්සරාට සසරය අන්න්නවුනොත් ඒවාගේම තවත් පවුලක් හිටියා මේ පවුල ගෙද රන්්ඩු තැන් හා යෝයි කිය හොඳට රන්ඩුව තැන් ඇතුළේ මහත්තය ඉන්නවා දැන් බිරි දැල්ලි ඉඳගන වලන් සෝදනවා තින් දෙන්න කෑගාගන රන්්ඩුවෙන දැම්පිින් අංවිසික කරනවා මුට්ටි සික කරනවා පොලේගානවා රන්්ඩුව ජෑයටම යනවා හදීමෙන ඇ්ද කොච්චරති නොදන ද මේ විදියට රඩුවෙනකොට ස්වාමි වන්සලාමක් වැඩලයින පිඩ පාති පිණඩ පාති වැඩ ලන් ලඟටම වැඩල ඉන්නවා අර ගෑනු කෙන දැක්කා දැකපු ගමන් මොක දුණේ මේ කේන්තිගියා මේ වෙලාවේ මේකෙනත් මෙතැඩාවනි කියලා බැන්නා. බැනලා එතනින් අර ඉදුෝ ති ඉදුල්ටික අර් මඩයි ඉඳලු අරගෙන කේන්තිටම ඉන්දා කියලා දැම්ම පාතරයට අරගෙන. ඒකින ඒ ගෑනු කෙන අර ස්වාමින් වහන්සිගේ මූුණ දයාාව ඇැලුවා බලනු ප්‍රහරි සාන්තයි. යා හිත පැහැදුුණා අනේ ස්වාමිණ සමාවෙන්්‍ර මගේ අතින් වර්දකුණා සමාවැරගෙන අර පාත්‍රය ආ අරගෙන පාතය හොදර සෝදලා පිරිස්තු කරන ගෙදර දානය හදලා ඒ පසේ බුදුර අන් වන්සිර පූජා කලා තැම් බලන්න මෙහම කාලයක් ගිය දෙවියන් අතර්ට ගියා සතරාපයක් ගීලා තියෙනවා ඊට පස්ස පින්වත්නි මේ කෙනත් දැ මේ මනුසලෝකෙට ඇවිල් දැන් ඔන්න නුසලෝක ඉන්නවා මෙයාව කසාද බැඳලත් දුන්නම ඒ ගෙදරට පලවනි දවසේ යනකුටම මුල්ලු ඇගම්ම පිට වෙන්නේ ක් ගද හරි පුදුමයි නද කාක්ක ගඳ පිටම හැම තැනේ මොකද කරන්න අර මිනිස්සෝ ගෙදර කට්ය දෙමාප එලවනවා මේ විදිීට පවුල් හතක් යනවා හැම ගෙදරම එකමයි අසුචි ගන්ධ ඉර පස්ස පින්නවත්නී? මේ කාරණ ලස්සන සිදධිය තියනවා ඒ තමයි මේකෙනා දැ රහතා අ පසේ බුදුරජාන් වන්සට අර ඉදුලුයි මැටි මටත්තකම දනවානේ ඒ කරමයට තමයි අර අසු උචිගන්ධ යන්නේ මේවා ඒ අතරේ හොඳ දේකුත් කරනවා මොකක්ද අනේ ස්වාමිනි මට සමාවෙන්ෙන මතක තියාගන්න පින්වත්නී අපිටත්වර්දින තැනක් තමයි ඔතන අපිට වැරදුනානා යම් තැනක අපි ඉක්මනට කරන්න ඕනමකක්ද සමාවගණ්ඩ ෝනිය සමාව ගත්තුත් අපිටෙන් ටිකක්හරි ගැලවෙන්න පුළුවන් ආන්නේ පිනට මේ දුව මොකද කරන්නේ ඒ දුවගේ තිබුණා පත්රං බඩු ටිකත් තිබුණ ඒකාලි කාශව බුදුරජණාස සෑ මෙයාට හිත පහදිනවා රං ගඩුලක් හදල පූජ කරන්නඕනි මොකදද ඒ සෑට් හදන සෑයට රත්තරං ගඩුලක් අදල පූජ කරන්න ඕනි ඒ සිතුවෙල එන්නේ මොගක් නිසාද වර්දට සමාව ගත්තා ඒකත් තිනවා ඊ පස පවත් ඒමාවට දැමයා ඒ අතරි පූජා කන්න ොමනවද නිල්මාහා නිල්මිටක් සෑඩ පූජා කන්නවා ඊට පස්සේ පින්වත්න පින කියන්නේ අර ඉස්සලාම මෙයා විවාකල දෙන්නටගේ ගෙදර තියෙනවනි ආන මනුස්සය ඒ තරුණ කෙනා පනිිවිඩයක්ය වනවා මේ මේ තාරණදුවට කසාද බඳන්න කැමැති එන්ට බලාන්න මේ කරුම විසින් කරන වෙද්දිය. අයහපත් දේවල් රැස් කරගත් ත්තා හපත පිණිස. යහපත් දේවල් රැස් කරගත් තුත් යහපත්විපාක ඒ නිසා පින්වත්න අපි හොන්දට තේරුන්ගන්න ඕන මකක්ද කාරු මේ රැස් වෙනවා. රලෝ ජීවිතයේ දුගතිය පිණිස පින්වත්න අපි නිරේට ගියොත් පෙරේත ලෝකට ගියොත් තිරිසන් ෝකට ගියොත් අපිට මේ බුද්ධ ශාසනය අයයිමේනවා ඒ නිසා පින්වත්න අපි මහන්සි ගාන්නට ඕනි මේ සසරෙන් නිදහස්වන්නටම දැම් බලන්න මේ තුෘස්නාව නිසා නේද මේ පැටිල් අතාපොඩ්ඩන් යන්නේ ඒ නිසා පින්වත්නී අපි මේ පසේ බුදුරජාණ වහන්සෙලා ගැන. අහන ගමන් හොදට හිත පාදවා ගන්න බුදුරජාණන්සේ කෙරෙයි. ධර්ම රත්නය කෙරෙයි සාාවක සංඝරත්නය කෙරෙයි. අපිටත් මේ දීර්ග සසරෙන් නිදස් වන්නට මේ සත්පුරුෂයන් ගැන අහලා බුදුරජාණන් වහන්සේලා ගැන පසේ බුදුරජාණාන්සලා ගැන රහතන්වහන්සේලා ගැන හලා හිත පාදවා ගන මේ දීර්ග සසරෙන් නිදස්ස වන්නට සියලු දෙනාටම වාසනාව උදාවීවා. හොඳයි අද දවස්සේ අසිරිමත් පසේබුදු පෙළහර වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ ධරණ ඒ අපගේ පින්වත් රංගන අමර සේකර මහතාටත් ඒ වගේම අ්චිනි අමර සේකර මහත්මීට පින් අනුමෝදංකරමු විශේෂයෙන් මේ රැස්කරගත්තු සියලූම් පුුණි ධර්මියයන්. පින් කැමිති සියලු දෙවුරු මේ පින් සතුටු සිතිං අනුමෝදන්ු වෙත්වා සක් දෙමිඳ සතර වරන් දෙවරු සෙෙන්පෙති දෙවරු ස්ෂ්ඨ කාමි සියලු දෙවරු මේ පින් සතුටු සිතිං අනුමෝදන්ු වෙත්වා ඒ සේලු දෙවියන්තත් උතුන් ධර්ම අවබෝධය පිණිසම මේ රැස්කරගත්තු සියලූම පුුණ්ණි ධර්මයන් එක සේ උපකාර වෙත්වා. ඒගේ පින් අත්නී මේ රැස්කරගත්ත සියලූ පුණනිිධර්මයන් අප සියලු දෙනාටම මේ විදියට අවබෝධීෙන් පින්ටැස් කරගන්නට අවස්ථාව සැලසූ පින්නාත් ලොක ස්වාමින්වාන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නීරෝගි සුවපත්භාවේ සැලසේවා දීර්ගායි සැලසේවා උතුන් චතුරාරි සතිධර්මය අවබෝධ කරගන්නට මේ පින් එකසේ උපකාරවිත්වා. ඒ වගේම මේ රැස්කරගත්ත සියලූම් පුුණ්නිධර්මයන් විශේෂෙන් ඒ රංගන අමර සේක්‍ර මහතා ඒවගේ අචනි අමර සේක්‍ර මහතා නමින් මේ පරලෝගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්නවෙත්වා ඒවගේ මේ පරලෝගිය පරොසාන් වන්නේ නායක මහතාටත් අචින රංගන දෙපළ නමින්මිය පරලෝගිය සියලූම් ඥාතීන්ටේ පින් අනමෝ දන්න වෙත්වා දෙමවපියන්නමින් මිය පරලෝගිය සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද මේ දායකත්ව ධර්ම දේශනාවට සම්බන්ධ වන සියලු දෙනානමින් මිය පරලෝගිය සියලෝ මලගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන්නු වෙත්වා. පරලෝ ජීවිතයේ සැපෙන් සැපේට පත්වේවා. ඉක්මං භවයකදී උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදස්සන්නට මේ පින් එක සේ උපකාර වෙත්වා. ගේ මේ රස්කර ගත්තු සියලූම් පුුණ නිධර්මයන් ශ්‍රද්ධ ඒවගේම අබිලාසි ප්‍රාතිහාරී යන දියනියටත් එරදි ඒවගේහන් පුතු පුතුටත් මේ පින් අනමෝදන්න එත්වා ඒවගේම සුජීවත්ව සිටින දෙමවපියන්ටත් ගුරුවරුන්ටත් ඒවගේ සියලුම් නෑද හිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන්න එත්වා ඒවගේ සේට් පැසනනා එත්තනේ අධ්‍යක්ෂක මණ්ඩය ඇතුළු ඒ කාරි මණඩලෙස් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒවගේම කඩුවෙල මහමේ වුණනා භාවනාසපේ උපස්ථාන කමිටුවට සම්බන්ධ සියලූම් පින්න තුන්ඩු මේ පින් අනුමෝ දන්න වෙත්වා. ඒ සියලු දෙනාට මේ ගෞතම් බුදුසුනේද. උතුම් චතුරාරි සතිධර්මයාවවබෝධ කරගන්නට මේ පිනකසේ උපකාර වෙත්වා. ඒවගේම මේ රැස්කර ගත්තු සියලු පුුණනිධර්මයන්. මහමවුණවාසි සියලූම් පින්වස්වා මින්වවාන්සේලාටද ගෞතම් බුදුසුනේ පිළි වෙත්පුරන සියලූම් පින්වස්වා මින්වවාන්සේලාටද අනගාරිකා මෑන්ණ අන්වහන්සේලාටද පැවිදි අපපේක්ෂක දූ දරුවන්ටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒවගේම සද්දා මාසික ධර්මදාන සාමාජික පිරිසට මේ පින් අනුමෝදන් වෙත්වා ඒවගේම, මේ ධර්ම දේශනාවට සම්බන්ධන සියලු දෙනාට මේ පින්න්නනමෝ දන්නුවෙත්වා. විශේෂයෙන් අද දවසේ දාහකත්වේ ධර්න රංගන අමර්සේක්‍ර මහතාටත් අ්චිනි අමර් සේකර මහත්මියටත් මේ පින්න්න. මෝදන්වෙත්වා මේ ගෞතම බුදුසසුනේදී සුවසේ පින්දාම් ප්‍රස් කරගෙන උතුම් චතුරාරි සති ධර්මය අවබෝධ කරගෙන මේ දීර්ග සසර නිදස්වන්නට වාසනාව උදාාවේවාසාධසාධසාධ සියලු දිනාටම තෙරුවන් සරණයි නමබුත් අය. මෙවැනි පටිනා ධර්මතෙශ් නශ්‍රවනය කිරීමට ශ්‍රතා ඩේි YouTubeුබ චැනලයේ සබස්රයි් කරන්න.